ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කරයින් පස්සේ තමයි ඊළඟට අපි යම් තීන්දුවක් තීරණයක් ගන්න සිද්ධ වෙන්නේ. අපි එකමුතු වෙලා යනවද නැත්නම් වෙනම අපේක්ෂක ඉදිරිපත් කරනවද කියන කාරණා. කාලය ප්‍රමාණවත්ද? පුළුවන් කාලය ප්‍රමාණවත් අපි සම්පූර්ණ සංවිධාන කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. පොහොට්ටුව සමග ඒජන්සි ප්‍රපක්ෂණය පොදු ජන පෙරමුණ සමග තියෙන සාකච්ඡා සාකච්ඡා අපි කරගෙන යනවා. තවමත් සාකච්ඡා සාර්ථක වෙලා ස්ථාවර භාගයට අවිල නැහැ. නමුත් කෙසේ වෙතත් අපි අවසන් මොහොත දක්වා උත්සාහ කරනවා සියලු දෙනාම එකට එකතු කරගෙන මේ වැඩපිළිවෙලට සහයෝගය ශක්තිය දෙන්න. මොකද රට වෙනුවෙන් ස්ථාවර වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා අපේ යම් සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි පක්ෂයේ ගෞරවය සහ අපේ පාක්ෂිකයන් එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් ස්ථානයක් හදාගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔය චෝදනා කරන කට්ටියට එකතු වෙන්න උවමන නැති කට්ටියනේ චෝදනා කරන්නේ. ඒගොල්ලන්ට තනියම කරගන්න පුළුවන් නම් ඒක කරගන්න කියන්නේ. මොකද හේතුව අපිට අවශ්‍යලා තිබුණා එකමුතු වෙලා වැඩ කරන්න. අපි ජනාධිපති අපේක්ෂක ඉපත් කළෙත් නැහැ. අපි සම්දානයක් වෙනම හැදුවෙත් නැහැ. ජනාධිපති අගමැති අපේක්ෂකව දැම්මෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතනින්ද අපි සම්බන්ධ වෙන්නේ කියලා අහුවාම අපි ඊයේ විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමගේ බහුතරයක් නැත්නම් ඉතාම වැඩි පිරිසක් කීප දෙනෙක් හැර සියලු දෙනාමගේ ලාංඡනය අති බහුතරයක් එකමතිකව තීන්දුව කරේ ලාංඡනය වෙනස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා කියන කාරණය. ඉතින් එහාට බලමු කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. චෝදනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් චෝදනා කරන කෙනෙක් මේ වැදගත් වෙන්නේ එකට එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා කල්පනා කරන එක. ඒක අමාරු වැඩක්. අමාරු වැඩේ කොහොමද ඉක්මනින් ස්ථාවරව ඉදිරියට ගෙනියන්නේ කියලා තමයි අපි කල්පනා කරන්නේ. ශ්‍රේෂ්ඨයන් පක්ෂයේ ඉන්නවා, දුර්වලයන් නැත්තම් පාවා දෙන්නන් පක්ෂය අතහැරලා යනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වේ. ඒ පාවා දෙන්නන් කරන ප්‍රකාශ පක්ෂය අතහැරලා දාලා ගිහිල්ලා අපිට අදාළ නැහැ. මොකද ඔවුන්ගේ බඩගෝස්තරවාදී වෙනුවෙන් යම් අය වෙනුවෙන් පෙනී හිටන අය. ඒ නිසා එයාගේ ප්‍රකාශ අපි ගණන් ගන්නේ නැහැ.